වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව තමයි ලංකාවේ වනාන්තර ආරක්ෂා කිරීම සඳහා දැනට තියෙන ප්‍රධානම දෙපාර්තමේන්තුව. ඉන්න සේවකයන් සංඛ්‍යාව බැලුවයින් පස්සේ ඉතාම සීමිත සේවක සංඛ්‍යාවක් ඉන්නේ. නමුත් අපිට ලැබිලා තියෙන කුඩා පහසුකම් ප්‍රමාණයක් යටතේ මේ පොඩි නිලධාරීන් පිරිස ලංකාවේ තියෙන වනාන්තර ආරක්ෂා කිරීම සඳහා ලොකු මෙහෙයක් ගන්නවා. නමුත් ඒක මම හිතන්නේ කොහෙමත් ඇගීමට ලක් වෙලා තියෙනවා කියන එක මේ වෙනතාක්කල් ඒ වෙනුවට අපිට ලැබෙන්නේ මෙන්න මේ වගේ ප්‍රහාර. මම හිතන්නේ මෑතකදී සිද්ධ ආසන්නතම සිද්ධිය තමයි මේ කැකිලා ප්‍රදේශයේදී මෑතකදී වාර්තා වුණේ. ඊට අමතරව පහුගිය කාලය පුරාම වනාන්තර ආරක්ෂා කිරීමේ ඉදිරිසන නිලධාරීන්ට විවිධ පාර්ශ්වයන් විසින් විශාල තර්ජන ප්‍රමාණයක් එල්ලලා තියෙනවා. නමුත් නීති ක්‍රියාත්මක කිරීමේදී යම් යම් අඩුපාඩු සිදු වෙලා තියෙනවා. අපි ඒක කිසිසේත් සැහිමටපත් වෙන්නේ නැහැ. නමුත් අපි ඉල්ලා සිටින්නේ ඉදිරියේදී මේ ජනතාවට ඔක්සිජන් සපයනවා කියන දැන් විශාල ඔක්සිජන් සම්බන්ධ කතාබහක් ඇතිලා තියෙනවා. අපි ඉල්ලා සිටින්නේ අපේ නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න ඉස්සරහට කටයුතු කරන්න කියන එක තමයි ගෞරවයෙන් අපි රටවාසීන් සහ පාලකයන් ඉල්ලා සිටින්නේ. මෑතකදී කියන කරකරු අපේ දෙපාර්තමේන්තු සේවකයන් වෙනුවෙන් අපි ඉල්ලා සිටියා අවදානම් දීමුණාවක්. ඒකට අනිත් මේක සමාන්තර වනජීවි දෙපාර්තමේන්තුව ඇතුළු දෙපාර්තමේන්තු වල එම දීමුණාව දැනට ගිවිමේ කටයුතු සිදු කරනවා. නමුත් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අපි ඉල්ලා සිටියත් අපේ ලේකම් මම විශේෂයෙන්ම කියන බය නැතුව කලින් සිටපු අපේ ලේකම්තුමා පරිසර අමාත්‍යාංශයේ ලේකම්තුමා විශේෂයෙන් අපේ ඇහුවා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව වනල්දරට මොනවද ඔයාලට තියෙන මොනවද අවදානම ඔයාලට කිසි අවදානමක් නැහැ කියන එක තර්කයේ ගෙනෙමින් ඒක ප්‍රතික්ෂේප කළා. අපි ඉල්ලා සිටිනවා ඉස්සරහට මේ විශේෂයෙන් වන නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න. මේ වෙනකොට 15 දෙනෙක් විතර වට කරගෙන ගහපු ප්‍රදේශයේ 3 දෙනෙක් විතර මේ වෙනකොට අවිලා බාර වෙලා තියෙනවා. එතකොට මෙය සාධාරණද කියන සැකය ඇත්තම අපිට ඇති වෙනවා. මේ මෙහෙම තත්ත්වයක් උදා වුණේ ඇත්තම මේ සඳහා මේ ප්‍රදේශයේ ඉකපු මිනිසුන්ට මහ ජනතාවට එල්ල වෙච්ච යම්කිසි අදුෂ්‍යමාන හස්තයක් ඔහුගේ පිටිපස හිටපු නිසා තමයි මේ මහ ජනතාව නිලධාරීන්ට විරුද්ධව නැගීලා නිලධාරීන්ට පහර දෙන තත්ත්වයට පෙළඹුණේ. නැත්තම් ඇත්තටම අපි දන්නා දේ තමයි වනාන්තර ආරක්ෂා කරන්න ගම්වාසීන් ඉතාමත්ම ආදරෙන් කැක්කුමින් කරනවා. මොකද වන නිලධාරීන් අවුරුදු 4-5ක් සේවය කළා තමගේ ප්‍රදේශයෙන් බැහැරව යන ස්ථාන මාරුවක් අරගෙන වෙනත් ප්‍රදේශයකට මේ ගමේ ඉන්න පුද්ගලයන්ට තමයි මේ වනාන්තරවල වටිනාකම ආරක්ෂාව ඔවුන්ට තැපෙන්නේ ඒ ප්‍රයෝජන ලබන්නේ ඒ ගමේ ඉන්න. ඒක ගම්වාසීන් හොඳාකාරවම දන්නවා. ඒ නිසා ගම්වාසීන් හැමතිස්සෙම තමගේ ප්‍රදේශයේ තියෙන වනාන්තරය ආරක්ෂා කරගන්න නිරන්තරයෙන් උත්සාහ කරනවා. ඒ ප්‍රතිඵලය අනිත් පැත්තට පෙරළුනේ මේ පිටිපස්සේ කවුරුන් හෝ අදුෂ්‍යමාන හස්තයක් මේ ක්‍රියා කරපු නිසා. ඒ ශක්තිය අරගෙන තමයි ගම්මු මේ විදිහට අපේ වන නිලධාරීන්ට පහර දෙන තත්ත්වයකට අදපත් වෙලා තියෙන්නේ. මේක වැරදි ආදර්ශයක්. මෙහෙම මේ විදිහට ඉදිරියට යන්න ගියොත් ඇත්තටම අපගේ අනිත් නිලධාරීන්ට තවත් ප්‍රදේශවල සේවය කරන අනිකුත් නිලධාරීන්ට ඇති වෙන තත්ත්වය මොකද්ද? ඔවුන්ට ලැබිලා තියෙන පහසුකම් ඉතාමත්ම අල්පයි. ඒ අල්ප පහසුකම් මැදේ තමයි ගිහිල්ලා මේ වනාන්තර ආරක්ෂා කරන්නේ. තමන්ගේ අමුදරුවෝ ගෙවල් දොරවල් සියලු දේ දාලා ඇවිල්ලා පැය 24ක් පුරාවට තමන් වගකීම් ධර්මින් වනාන්තර රැකගන්න නිලධාරීන් කණ්ඩායමක් ඉන්නා බව අපි නොබියෝ කියන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉතාමත්ම නිර්භීතයි. ඔවුන්ට අවුව වැස්ස පින්න කොයි වෙලේ තුරුයි. ඒ දේ උරු කරගෙන ඔවුන් රාජකාරී කරන්නේ තමන්ගේ ඇඟේ තියෙන ආදරය සබහා ධර්මය රැකගත යුතුයි වනාන්තර රැකගත යුතුයි කියන කැක්කුම වන නිලධාරීන් තියෙන නිසා තමයි මේ දේ ආරක්ෂා කරන්නේ. ඒ ආරක්ෂා කරන්න ජීවිත පරතුවද තබලා යන නිලධාරීන්ට මේ විදියට ප්‍රහාර එල්ල කරනවා නම් වන නිලධාරීන්ගේ අනාගතය කෙසේ කරන්නද? මේ අපි සිය ප්‍රතිගතය වැඩි කළ යුතුයි, වනාවරණය රුක්කාවරණය වැඩි කරගත යුතුයි කියලා පහළපු තැන්වල ඉඳලා කතා කළාට ඒක ක්‍රියාත්මක කරන්නේ පල්ලැහැ ඉන්න ක්ෂේත්‍රගතව ඉන්න උඩා නිලධාරීන්. මේ නිලධාරීන්ගෙන් තමයි පැලයක් හිට වෙන්නේ. මේ නිලධාරීන් තමයි වතුර ටිකක් දාන්නේ. පැලයක් මැරුණාම ඒකට තව පැලයක් හිටවන්නේ මේ නිලධාරීන් තමයි. ඒ නිලධාරීන් ආරක්ෂා කරගෙන ඉදිරි ගමනක් යන්න අවශ්‍යයි. ඒ නිසා අපි බලධාරීන්ට මතක් කර සිටින්නේ අපේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කරන්න වන නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ඉතාමත්ම වැදගත් දෙයක්. ඒක තමයි අපි මේ අවස්ථාවේදී දෙන වැදගත්ම පණිවිඩය.